එම ආරක්ෂක බැම්ම බිඳ දැමීමට දින දෙකක් පුරා දරුණු සටන් පැවතුණා. දොළොස්වන ගැමුණු හෙවා බලානියේ එටිටි ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථානයන්ව පවතින කිරිනොච්චිය සහ පුනරින් ආරක්ෂා කර ගැනීමේ ශක්තිමත්ම ආරක්ෂක බැම්ම අභියසයි මා මේ සිටින්නේ. තවත් පැත්තකින් මෙම ආරක්ෂක බැම්ම බිඳ දැමීමට 58 වන සේනාංකයේ රණවිරුවන් සමත් වුණා. දොළොස්වන ගැමුණු හෙවා බලානියේ රණවිරුවන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඒ කණ්ඩායමේ අනදෙන නිලධාරී කැප්ටන් පතිරණගේ නායකත්වයෙන් මෙම ප්‍රදේශයේ මෙම එල්ටීටී බංකර් පෙළ බිඳ දැමීමට හැකි වුණේ. මේ අවස්ථාවේදී ඔහු මා සමග සිටිනවා. මට කියන්න මෙම ආරක්ෂක බැම්ම බිඳ දැමීමේදී ඔබට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග පිළිබඳව. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ප්‍රථමයෙන්ම මගේ ස්තුතිය පුද කරනවා මගේ දොළොස්වන ගැමුණු හෙවා බලයනී අනදෙන නිලධාරීතුමාට අපට දුන් අවංක එඩිතර නායකත්වයේ සම්බන්ධව. දොළොස්වන ගැමුණු හෙවා බලයනියේ ඒ කණ්ඩායම සහ බී කණ්ඩායම ඉතා ශක්තිමත්ව සකස් කළ බංකර් සහ ඔවුන්ගේ සංඛ්‍යාත්මකව හිටපු ආරක්ෂක බලය තමයි අපිට බිඳ යන්න හැකියාවක් ලැබුණේ. නිර්භීත රණවිරුවන්ගේ හැකියාව සහ අවංක එඩිතර නායකත්වය නිසා තමයි මේක අපිට අත්පත් කරගන්න හැකියාව ලැබුණේ. ආරක්ෂක හමුදාවන්ට ප්‍රබල අභියෝගයක් ලෙස ඉදිකොට තිබූ මෙම ආරක්ෂක බැම්ම සහ යුදාගල ස්ථාන කීපයකින් බිඳ දැමීමට 58 වන සේනාංකයේ රණවිරුවන් මේ වන විටත් සමත්ව සිටිනවා. කිලිනොච්චි සහ පුනරින් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම්වල බ්‍රිගේඩියර් සවෙන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් 58 වන සේනාංකය නිරතවයි සිටින්නේ. තමිල් ආනන්ද, වසන්ත බණ්ඩාර සමගින් සුජිත් කුමාර වන්නේරි කුලම් ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ කිරිනොච්චියේ ප්‍රධාන මූලස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කෙරේ. ප්‍රහාරවලින් මූලස්ථානයට දැඩි හානි සිදු ඇතැයි ගුවන් හමුදා ප්‍රකාශක වින් කමාන්ඩර් ජනක නානක්කාර මහතා පවසයි. අද දහවල් 12:40ට ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් ප්‍රහාර එල්ල කෙරිණ. කිල්නොච්චියට කිලෝමීටර් 2ක් ඊසාන දිගින් මෙම එල්ටීටී මරමස්ථානයේ පිහිටා තිබූ බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා කියා සිටී. එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ යුදමෙන්ම පරිපාලන කටයුතුවල ප්‍රධානතම මධ්‍යස්ථානය වූයේ මෙම මධ්‍යස්ථානයයි. ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නිතර ගැවසනු ස්ථානයක් ලෙසද මෙය සැලකේ. එල්ටීටී ත්‍රස්ත සංවිධානය සිය දේශීය හා ජාත්‍යන්තර සියලු ක්‍රියාකාරකම් මෙහෙය වූයේ මෙම මධ්‍යස්ථානයේ සිටයි. මේ වන විට ගුවන් හමුදාව එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම මරමස්ථාන රැසකට ගුවන් ප්‍රහාර එල්ලකොට ඒවා විනාශ කර දැමීමට සමත් වී තිබේ. මේ වන විට එල්ටීටී ත්‍රස්තවාදීන්ට චාර්ල්ස් ඇන්තනි බලකා මූලස්ථානයත් වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙහෙය වූ ප්‍රධාන මූලස්ථානයත් අහිමි වී ඇත. එය ත්‍රස්තවාදීන් ලැබූ තවත් දරුණතම පරාජයකි. මෙම මධ්‍යස්ථාන දෙක විනාශ වීමත් සමග එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ යුද හා පරිපාලන කටයුතු සියල්ලන්ටම ප්‍රබල බලපෑමක් එල්ලවනු ඇතැයි ආරක්ෂකාංශ පෙන්වා දෙයි. ගුවන් හමුදාව මේග් කෆීර් සහ MI-24ක ප්‍රහාරක යානා උපයෝගී කරගනිමින් අඛණ්ඩව එල්ටීටීට දරුණු ප්‍රහාර එල්ල කරයි. ගුවන් හමුදාව සතු ප්‍රහාරක යානාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් එල්ටීටී ත්‍රස්තවාදීන්ට එල්ල කරන ගුවන් ප්‍රහාර යුද හමුදාවේ ඉදිරියට ඇදෙන සේනාංකවලට ප්‍රබල ශක්තියක් වී ඇත. ගුවන් හමුදාව ඉදිරියටත් යුද හමුදාවට සහාය වීම සඳහා අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන බව ජනක නානක්කාර මහතා ප්‍රකාශ කළේය. වන්නියේ සහ නැගෙනහිර ත්‍රිකුණාමල ප්‍රදේශයේ යුද හමුදා විසින් මුදා ගන්නා ලබන ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳ වගකීම ගුවන් හමුදාවේ පාබල ඒකකයන් විසින් බාර ගැනීමත් කෙරීගෙන යන මේ දිනවල
මෙතර පසුගිය කාලය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය යුද ශක්තිය උපරිමයෙන් යොදා ගනිමින් එල්ටීටී ත්‍රස්තවාදීන්ට අකණ්ඩව ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියා කළේය. විශේෂයෙන් ත්‍රස්ත ඉලක්ක කීපයකට එකවරම පහර දීමට පවා ඔහු ශක්තිමත් වූහ. එහෙත් එල්ටීටී හිතවාදී දේශපාලඥයෝ කොළඹ සිටමින් ගුවන් හමුදාවේ ක්‍රියාකලාපයන් දිගින් දිගටම විවේචනය කළ අතරම එල්ටීටීට ප්‍රබල තර්ජනයක් පවතින විඥානා පිළිබඳවද නොයෙකුත් චෝදනා එල්ල කළහ. එමගින් ඔහු ගුවන් හමුදාවේ ශක්තිය බිඳහෙලීමටද මාන බැලූහ. එහෙත් මේ වන විට එල්ටීටී මර්මස්ථාන දිනෙන් දින බිඳවැටෙමින් පවතී. එල්ටීටී හිතවාදී දේශපාලඥයෝ එමගින් දැඩි කම්පනයකට පත් සිටිති. මෙවැනි සියලු අභියෝග ජය ගනිමින් ගුවන් හමුදාව රට වෙනුවෙන් සිය අභීත මෙහෙවර අකණ්ඩව සිදු කරගෙන යති. එල්ටීටී ත්‍රස්තවාදීන් මිනිස් පලයක් ලෙස තබාගෙන සිටින අහිංසක සිවිල් ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් තවත් ලොරි 100ක් ලබන සතියේදී මුදන් නොගත් ප්‍රදේශවලට පිටත් කර හරින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මුදානුගත ප්‍රදේශවල ත්‍රස්තවාදීන්ගේ මිනිස් පලියක් ලෙස ජීවත් වන අහිංසක ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර රැගත් ලොරි 51ක් අද ඒ නවය මාර්ගයේ ඕමන්ත මුරපල හරහා පිටත් කර හැරින. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු විය. මුදානුගත ප්‍රදේශවල සිට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට මේවන විටත් රජය ආරක්ෂකාංශ හරහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබේ. ඒ අනුව ඉදිරියටත් එම කටයුතු අඛණ්ඩව සිදු කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටී. වජින් මුලතිව් කිලිනොච්චුවල ජීවත් වන ජනතාවත් අපේ රටේ ජනතාව අපේ සහෝදරයෝ. ඒ නිසා අපි රජය වශයෙන් අපි ආරාධනා කරා එහි ඉඳලා වවුනියාව අපේ රජයේ පාලන ප්‍රදේශයට එන්න කියලා. එම එන සියලු දෙනාම තියාගන්න තයාලට ඕන පහසුකම් ලබා දීම සඳහා ඒ වගේ කෑම වේදුලිය වතුර ඒ වගේ සනීප ආරක්ෂා සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා අපි රජයේ වශයෙන් දැනට කටයුතු කරගෙන යනවා.